ඒකයි බය නැතුව මං කාටුණත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සමගා අලුත් වන නොකියා. Parliament of Sri Lanka gina tweet eke gahanot that rupees 1.8 million have been spent on Google loan equipment from the customs and 6.4 million have been spent from project promotions meka visala waradak meka wahama privileges committee ekata gennala me sambandhen hoyala balan garu kadana du kohomada me parliament dulle micchara boru kiyanne e karanawa gana කෝප් කමිටුවේ සභාපතිතුමා සභාගාරයේ ඉන්නවා. සභාපතිතුමාට අවස්ථාවක් දෙන්න පැහැදිලි කරන්න. මම කතා කරන්නේ කෝප් කමිටුවේ අන්තර්ගතේවත් සිදුණු කතන්දර නෙවෙයි. No. You can't shout us out. එයා දන්නවද කවුද ට්වීට් කරේ කියලා? කවුද පාර්ලිමේන්තුවේ ට්වීට් කරන එකට වගකීම? කවුද බාරගන්නේ? අපේ මාධ්‍යංශයේ චෙයාර්මන්ගේ ඔතොරිටි එක යටතේ ක්‍රියාත්මක නිවුස් කරු කතානායකතුමනි. පාර්ලිමේන්තුවේ ලාංඡනය සහ පාර්ලිමේන්තු ආයතනය යටතේ එම නාමයෙන් ට්වීට් එකක් කරනවා නම් ගරු කතානායකතුමා ඒක දැනගන්නට ඕන. මේක ගැන විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් සමග අපි කරන්නට ඕන. හරි. පාර්ලිමේන්තුවේ ට්වීට් account එක පාර්ලිමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ ට්වීට් account එක හැමතිස්සෙම මේ පාර්ලිමේන්තු සංවාද අප්ඩේට් කරන්න මේක විතර නෙමෙයි දැන් අද සංවාද පවා ඒගොල්ලෝ ට්වීට් කරනවා. ඒක නොසිදුවුත්තක් නම් අපි ඒ ආකාරයෙන් නොකළ යුතුයි. මේකට සම්බන්ධ පාර්ලිමේන්තුවේ නිලධාරීන් කොට්ටාසයක් ඉන්නවා. ඒ සීළු දෙනාටම විරුද්ධ පරීක්ෂණයක් පවත්වන්නට ඕන. මේ මාධ්‍යය අනික වැරදි කියලා මම පැහැදිලා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මං කිව්වා මේ පහුගිය කාලේ පහුගිය අවුරුදු පහෙත් මේකමයි වුනේ. මේ ලයිව් දීලා සජීවි දෙනවා වගේ නෙමෙයි. මේ මාධ්‍ය යන්නේ සම්පූර්ණ සමහර වෙලාවට බොරු කතන්දර. ඉතින් මං කිව්වා මේක කරන්න එපා කියලා. මම කිව්වා කෝප් එකෙක් දෙන්න එපා අනිත් එකෙක් දෙන්න එපා කියලා මම කිව්වද නැද්ද? ඒ වෙලාවේදී මට විරුද්ධව කතා කරුවේ. එතකොට මේ මාධ්‍ය යුනිට් එක කවුද හැදුවේ? මේක හැදුවේ කරු ජයසූරි මහත්තයා. කතානායකතුමා හිටපෝ. අපිට පහර දෙන්න තමයි හැදුවේ කා. මේකන පරීක්ෂණයක් කරන එක වඩා හොඳයි. දැන් යන්න වෙන පැත්තකට. දැන් මේ පිට තියලා කවුරු හොරකම් කරත් ඒක මාධ්‍යයේ දකින්නවා දකින්න මේ රටේ ජනතාවත් රටේ බදුගෙන ජනතාවත් ආසයි. පාර්ලිමේන්තුවේ ලෝගෝ පාවිච්චි කරලා ඒ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ වැරදි විදියට දේශපාලන ඒ කාරණේ තමයි ප්‍රශ්න නැතිවම මතු කරේ. ඒක තමයි අපි විභාග කරන්න තියෙන්නේ. හරි. ඔව්. මම තමින්ද මන්තුමන මතක් කරන ඔබතුමාට මේවා පෙවුන්නේ නැහැ ඒ කාලේ. මේවා අනුමැතිය දුන්නේ දමුන්නාංශය තමයි ලෝගෝයි බෝගෝයි දාලා ගහලා යුට් අද දාලා ගහන්න. දැන් ගුටි කඩේ තමයි දමුන්නාංශය සාධාරණත්වයේ වෙන්නේ. ට්වීට් කරපු එක ගැන තමයි අපි කතා කරන්නේ. තමයි අපි හොයන්නේ. එතනින් අපි අදහස් කරන්නේ පාර්ලිමේන්තුව තුල තිබෙන කවරේජ් එක අහිමි විය යුතුයි කියලා. මොකද අපි දැක්ක පහුගිය කාලේ තුල විශේෂයෙන්ම ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා දින 52 සිද්ධියේදී කවුද බයිබල් වීසි කරේ කවුද වතුර බෝතල් වීසි කරේ කවුද ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරේ ඒක රටේ ජනතාව දැක්ක මේ පාර්ලිමේන්තුවේ බයිබලයක් නැහැ අගෞරවය කරන්න බෑ කතෝලික ආගම පාර්ලිමේන්තුවේ ඇතුලේ බයිබලයක් නැතුව නිකම් පොතකට බයිබලේ කියලා කතෝලික ආගමට අගෞරවය කරන්න බෑ කියලා මං ඉල්ලීමක් කරනවා මම කිසිම මොහොතක ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ මැතිතුමා මේ දේ කරා අර දේ කරයි කියලා මම සඳහන් කරේ නැහැ එතුමා තොප්පිය දාගන්න එක වෙනම කතාවක් නේද මම මේ තොප්පිය දාගත්ත කතාව නෙමෙයි ඔබතුමා කිව්වනේ බයිබලෙන් ගැහුවා කියලා මේක ඇතුලේ දවස් 52 ළම දන්නා මට කිව්වේ කියලා මේ බයිබලයක් තියෙනවද මේ පාර්ලිමේන්තුවේ කියලා අහන කතා නැගතුමාගේ වැරදි මතයක් යවන්න හදයි මේ මාධ්‍යයට යවනවට අපි විරුද්ධ කෙනෙක් අපි එහෙම නැහැ මම කිව්වේ කෝප් එකේ සහ කෝපයිකේ යන ඒවා මේව හරියට බලලා හරි වාස්තවක් ඉදිරිපත් කරන්න කියලා